දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකියද ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 483 වෙනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය මේ ආරම්භ කරන්නට වෙන්නේ විස් නැටුම්, නයි යඩි නැටුම්, උඩක්කි නැටුම්, පන්තිරු නැටුම්, වන්නම් සහ නටපු නැටුමකුත් නැති, බෙරේ පළුවකුත් නැති රටක් උරුම කළ මේ දේශපාලන නඩේ නැටුම් සහ බෙරපද වලින්. හොඳේ, එහෙම එකපාරටම මේ නැටුම් සහ බෙරපද ගැන ලියන්න වෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ මේ උඩ රට නැටුම් ශිල්පීන්ව මුණ ගැහුණානේ ඊයේ නේද? ඒ වෙලාවේදී කිව්වා එයයි උඩ රට නැටුම් නැටුවා කියලා. ඒ කියන්නේ උඩ රට නැට්ටුවෙක් කියලා. දැන් විශ්‍රාම වයස නිසා නටන්නේ නැහැලු. හැබැයි එයයි බෙර ගහනවලු. ඒ බෙරපදයට තමයිලු දැන් හැමෝම නටන්නේ. අහගන්ටකෝ. ඔය සියලු දෙනාට මිස්සෙල්ල මමයි නැට්ටුවේ. ඉතින් 57 විතර. දැන් ඉතින් මම ඒකෙන් විශ්‍රාම අරගෙන දැන් මම බෙර ගහනවා. අනික් මිනිස්සු නටනවා. උඩ රට නැටුම් කියන්නේ මේ අපේ රටේ ඔය මධ්‍යම කඳුකර ප්‍රදේශයෙන් ආරම්භ වුණු නැටුම් සම්ප්‍රදායක් නේද? 19 වෙනි සියවසේ අග දක්වාම පිරිමින්ට විතරයි උඩ රට නැටුම් නටන්න අවසර තිබුණේ. හොඳේ පිරිමින්ට විතරයි. හරිය. දැන් වර්තමානයේ කාන්තාවන් අතරත් උඩ රට නැටුම් ප්‍රචලිතයි. හරිය. ජනපති මේ ඒ කාලේ උඩ රට නැටුම් නැටුවා වෙන්ට ඇති. ඔය උඩ රට නැටුම් කලාව ඇතුලේ වෙස් නැටුම්, නයි යඩි නැටුම් උඩක්කි නැටුම්, පන්තිරු නැටුම් සහ වන්නමුත් තියෙනවා. හොඳේ වන්නම්. වන්නම් කියන්නේ ආරම්භයේදී මේ ගායනා විශේෂයක්. මේ වන්නම් වලින් ඇත්තටම විස්තර කරේ ඇතාගේ, වඳුරගේ, හාවගේ, මොනරගේ, සර්පයාගේ වගේ ඒ සත්ව විශේෂවල හැසිරීම් රටා. හොඳේ සාම්ප්‍රදායිකව වෙස් නැටුම් කට්ටලේ පැළඳීමට පෙර මේ වන්නම් 18ම ප්‍රගුණ කළ යුතුව තිබුණා. හරිය. ප්‍රසිද්ධ වන්නම තමයි ඉතින් හනුමා වන්නම, උකුසා වන්නම නේද, ගජගා, ඒ කියන්නේ ඔය ඇතා වන්නම. එහෙම හොඳේ ඇත්තටම මේ ජනපති රනිල් විතරක් නෙමෙයි රාජපක්ෂලත් හොඳ නැට්ටුවෝ. හොඳේ උඩ රට පහත රට මේ ඔක්කොම ජාතියේ මේ කස්තිරං අඩව් ඇතිවෙන්ට අල්ලපු අය. හරිය. රාජපක්ෂලා ඔය තමන්ටම උරුම වන්නම් වගේක් වෙනම නැටුවනේ නේද? ඒගොල්ලෝ වෙනමම කස්තිරං අඩව් ඇල්ලුවා. හොඳේ ඒ නටපු නැටිල්ල කොහොමද කිව්වොත් ණය වන්නම සහ සොරා වන්නමකුත් හරිනම් ඔය 18 වන්නමට එකතු වුණාට කමක් නෑ. හොඳේ ඕ ඒ උන්දලා නටපු වන්නම් අතර වරාය වන්නම, නෙළුම් කුළුණ වන්නම නේද, මත්තල ගුවන් වන්නම ඒවත් තියෙනවා. හොඳේ ඒ වගේම තමයි ඉතින් ඔය රාජපක්ෂලා මේ වන්නම් නටනකොට හීනියට බෙරපදේ ගහනු ලැබුවේ මේ උඩරට නැට්ටුවා ප්‍රමුඛ සෙට් එක. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සෙට් එක. හොඳේ ඒක තමයි සාමාන්‍යයෙන් හැටි. ඒගොල්ලෝ නටනකොට මේගොල්ලෝ බෙර ගහනවා, මේගොල්ලෝ නටනකොට ඒගොල්ලෝ බෙර ගහනවා. හරිද? ඔහොම තමයි මාරුවෙන් මාරුට සෙට් එක නටන්නේ, බෙර ගහන්නේ. හරි. හොඳට මතක තියාගන්න. එක් කාලයකට රනිල් ප්‍රමුඛ සෙට් එක බෙරවයනවා. එතකොට නටන්නේ කස්තිරම් අඩව් අල්ලන්නේ රාජපක්ෂලා. හරිනේ. රාජපක්ෂලා විශේෂයෙන් නියමෙටම හොරා වන්නම නටන්න දන්නවා. හොඳේ. ඔන්න උන්දලව පරද්දලා අපි රනිල්ට බලය දෙනකොට ආන් එතකොට රාජපක්ෂලා ඉතින් ගැට බෙරේ ගහනවා. ඒ පදේට තමයි වික්‍රමසිංහ ප්‍රමුඛ සෙට් එක මේ තාක්කල් නැටුවෙත් නටලා තියෙන්නේ. හරිය. මේ උන්දලත් හැබැයි ඉතින් මේ මාරදක්ෂයි ඔය වන්නම් වලට. හරිය. ඔය මහබැංකු වන්නම එහෙම නේද? නැටුවනේ නටන එක ආයේ එලෝ මෙලෝ නැතිවෙන්ටම තව එකක් අමතක වුණානේ. ඔය රාජපක්ෂලාගේ වන්නම් වලට දාගන්ට සීනී බද්දා වන්නම නේද, අපේ පොහොරා වන්නම, ඔයවත් සුපිරි වන්නම්. හොඳේ. කොහොම වුණත් වික්‍රමසිංහලා සෙට් එක ඔය උඩරට නැටුමට දක්ෂයි. එයිලගේ කාලේ තමයි ඔය වැඩියෙන්ම ණය වන්නම නැටුවේ. හරි. ඒගොල්ලොත් ඇතිවෙන්ට ණයගත්ත සෙට් එකක්. විශේෂයෙන් යහපාලන වන්නම එහෙම නේද, මාර ජනප්‍රියයිනේ. හරිය. ජනප්‍රියම වන්නම් අතර විකුණන් කෑම තමයි මේ වික්‍රමසිංහලාගේ ජනප්‍රියම වන්නම. හොඳේ. නියමෙට පාද තියෙනවා හරියටම බෙරපදයට. හොඳේ. මේ දවස්වල ඇත්තටම ඔය බෙරපදය ගහන්නේ මමයි, මගේ පදයට සියල්ලම නටනවා කියලා රනිල් වික්‍රමසිංහ හිතාගෙන හිටියට ඇත්තටම බෙරය එයයිගේ අතේ නැහැ. හොඳද? මොකද ඔයාලා බෙරයට ගැහුවා නෙමෙයිනේ, බෙරය පැලුවා. ඒ පැලුවෙත් ඇතුලේ තියෙන දේවල් ටිකට වැඩේ දෙන්න නේද? දැන් ඔය ගහන්නේ IMF බෙරපදේ. හොඳේ. ඒ බෙරේ තියෙන්නේ IMF එක.
නායක ළඟ. ඔයාලා වදක බෙරේ වුණත් සොරා ගන්නවා කියලා නේද? වදක බෙරේ දැක ලොබ හිතන සෙට් එකක් කියලා IMF එකේ ලොක්කෝ ටික හරියටම දන්නවා. ඒ නිසා උන්දලා වයන්නේ IMF එක ගාව තියෙන උන්දලාගේ බෙරේ. හොඳේ. නැතුව ජනපති රනිල්ලට දැන් බෙරයක් නැහැ. එයාගේ අතේ තියෙන්නේ රාජපක්ෂලයි එයයිලයි දෙගොල්ලොම සෙට් දෙකම එකට එකතු වෙලා හිල් කරපු දෙකට පළපු බෙර පළුවක් විතරයි. හරිය. ඒ වගේම ඔය උඩරට නැටුම්බල තියෙනවා පාසරඹ. පාසරඹවලදී අත් ඉනේ තියාගෙන පාදවලින් විතරයි රඟන්නේ. ගොඩසරඹ. ගොඩසරඹවලදී අත්පා දෙකම භාවිත කරනවා. හොඳේ. රාජපක්ෂලයි වික්‍රමසිංහලයි දැන් මේ දවස්වල එකතු වෙලා ගොඩසරඹ පෙන්වමින් ඉන්නවා. ඒ කියන්නේ අත්පා දෙකම හොඳට නැටුමට යොදාගෙන හරියට පාද තියමින් එහෙම වැඩේ දෙමින් ඉන්නවා. හොඳේ. හැබැයි එකක් මතක තියාගන්න. වේදිකාවේ ඉන්න රටේ ජනතාව දැන් ඔහෙලා හිතන තරම් ලේසියෙන් ඔය බෙරපදවලට පාදවලට ඔය කස්තිරං අඩව්වලට රැවටිලා ඔල්වර සඳෙන්නේ නැහැ. හොඳේ. ඔහෙලා පාසලඹත් හොඳේ නටන ගමන් හොරෙම්ම ගලවගෙන විකුණන් කන සෙට් එකක් කියලා ජනතාව දැන් හොඳට දන්නවා. ජනතාව බෙරේ වයන්න පටන් ගත්ත දවසට ආන් එදාට ඔහෙලට නටන නැටුම් අමතක වෙයි කියලා ඒ දිනේ වැඩි ඈතක නැහැ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.